ஐபோன் யாழுவனே உங்கள மிகுதலாயினே இஸ்எல் பவஜிக் யூடியூப் சேனல் அங்கே தாவாத் பிசி பில்லாக எக்க ඉතින් බොයිස් අද කරන්න යන්නේ රුපියල් 5000ක් වගේ මුදලකට කොහොමද අපි PC එකක් බිල්ඩ් කරන්න කියන එක ගැන. ඉතින් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි මේ වීඩියෝ එක. අද දවසේ කම්පියුටර් නැති කෙනෙක්ට මේක මුලින්ම පටන් ගන්න හොඳ කම්පියුටර් එකක්. ඉතින් ඔබන්ට මේ කම්පියුටර් එක ලොකු වැඩවලට යොදා ගන්න බෑ. පොඩි වැඩවලට ඔබන්ට පොඩි වැඩ කිව්වේ Word, Excel, PowerPoint සහ සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න, IGI 1 වගේ ගේම් එකකුත් සෙල්ලම් කරන්න පුළුවන් PC එකක් අරන් තමයි අද මම ඉන්නේ ඔයා ගාවට. ඉතින් එනම් ඔයගොල්ලන් වෙනුවෙන් මෙච්චර මාංශයක් වෙන මට අනිවාර්යෙන් subscribe පාර දෙන්න. bell icon එකත් ඔබට තියාගන්න මේ වගේ PC bill ඔයා ගාවටම ගෙන ගනිමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ ගොඩක් අයට වැදගත් වෙයි. බලමු අපේ parts මොනවද කියලා. මුලින්ම තෝරගන්නේ අපි ලොකු i3 වගේ ප්‍රොසෙසරයකට ගිහිල්ලා තේරුමක් නැහැ කියන්නේ හොඳයි යන්න තියෙනවා නම් මං කියන්නේ ඔයගොල්ලන් පොඩි වැඩ වලට වගේ නම් PC එක හොයන්නේ සාමාන්‍යයෙන් এডুকেෂන් වැඩ වලට සහ ඉන්ටර්නෙට් යන්න ඒ වගේ වැඩ වලට නම් ඔයා මේ PC එකක් හොයනවා නම් අඩු මුදලකට හදාගන්න මේක රුපියල් 5000ක මුදලකට ඔයගොල්ලන් හදාගන්න පුළුවන් හැම පාර්ට්ස් එකම දාලා ඉතින් අපි පොඩි වැඩ වලට PC එක බිල්ඩ් කරනවා නම් i3 වගේ ප්‍රොසෙසරයකට ගිහිල්ලා තේරුමක් නැහැ. ඒක නිසා මම අද තෝරගත්තා කෝටු ක්වාඩ් i6550 කියන ප්‍රොසෙසරයක. සුපිරි ප්‍රොසෙසරයක් 3.3 GHz බේස් ෆ්‍රීකවෙන්සිය තියෙන සුපිරි ප්‍රොසෙසරයක් මේ කෝඩ් ඩූ සීරීස් එකේ එන. ඉතින් කෝඩ් ඩූ සීරීස් එක කියන්නේ පරණ වුණත් සුපිරියටම අදින ප්‍රොසෙස් වර්ගයක් කෝඩ් ඩූ කියන්නේ. ඉතින් කෝස් දෙකක් සරත් ත්‍රෙඩ්ස් දෙකක් ඔයාලට මේ ප්‍රොසෙසරයේදී හම් වෙනවා. ඉතින් හයිපර් ත්‍රෙඩින් වගේ සිස්ටම් මේවයි අන්තර්ගත වෙලා නැහැ. ඉතින් කෝඩ් ඩූ වගේ ප්�‍රොසෙසරයක උගන්ට පරණ ගේම් IGI 1 YCT සහ ඔය San Andreas ඒ වගේම තව මොනවද පරණ ගේම් තියෙන්නේ Battlefield Bad Company ඒ වගේම තව Modern Warfare 1 එක 2 එක වගේ උගන්ට හොඳට ප්ලේ කරන්න පුළුවන් මේ කෝඩ් ඩූ ප්‍රොසෙසරයේ onboard graphics වල. ඉතින් මේක තමයි අපේ ප්‍රොසෙසරයක වෙන්නේ කෝඩ් ඩූ i6550 2.3 GHz ප්‍රොසෙසරයක. ඒ වගේම අපේ මේන් බෝඩ් එක වෙන්නේ ඒ වගේ ඒ කියන්නේ මදර් බෝඩ් එක වෙන්නේ G31 කියන මදර් බෝඩ් එක. මේකෙම තියෙනවා G41 මදර් බෝඩ් එක. ඒකට වඩා බජට් මේක G31 මදර් බෝඩ් එක. රුපියල් 2400යි වෙන්නේ. ලින්ක් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති බයි කොරියා ෂොප් එකේ ගිගාබයිට් ASUS MSI කියන බ්‍රෑන්ඩ් තුනෙන් වට මේ මදර් බෝඩ් එක මිලදී ගැනීම හැකියාව තියෙනවා. 3 months warranty එකක් හම් වෙනවා බයි කොරියා ෂොප් එකෙන්. ඒ වගේම Neo View ෂොප් එකේ link එකත් පල්ලා description එකේ දාලා ඇති. දාන්නම දුනොත් comment එකක් දාලා මතක් කරන්න. මට link කියන ඒවා පොඩ්ඩක් විතර අමතක වෙන දෙයක්. ඉතින් මේක රුපියල් 2400යි 3 month warranty එකක් හම් වෙනවා. මේකේ RAM slot දෙකක් තියෙනවා. ඒ වගේම PCI 1 express slot එකක් තියෙනවා. ඒ වගේම SATA hard port දෙකක් තියෙනවා. SATA ports දෙකක් තියෙනවා. ග්‍රැෆික් කාඩ්ස් එකයි PCI Express slot එකයි දීනේ. ඒ වගේම අපේ ග්‍රැෆික් කාඩ් එක වෙන්නේ ග්‍රැෆික් කාඩ් sorry RAM එක වෙන්නේ 1GB DDR2 stick දෙකක් භාවිත කරනවා. total 2GB කරගන්න 6 month warranty එකක් හම් වෙනවා new view shop එකෙන්. ඒකට වැඩිදුර තොරතුරු මේගොල්ලන් contact කරගෙන දැනගැනීමේ හැකියාව තියෙනවා. 1GB RAM දෙකක් තමයි අපේ මේ රුපියල් 5000ක build එකට යොදන්න යන්නේ 1GB RAM kit දෙකක්. ඉතින් අපේ hard disk එක විදිහට මම තෝරගන්න ගියේ තිබ්බේ නැහැ මේක 80GB SATA hard disk එක තෝරගන්න ගියේ 5400 RPM තියෙන. ඉතින් බොයිස් මේක මේ Neo View shop එකේවත් Buy Korea shop එකේවත් තිබ්බේ නැහැ. අනිත් මම තව shop දන්නෙත් නැහැ second hand parts විකුණන ඔගලන් ගෙවල් පැත්තේ shop එකකින් මේ වගේ hard එකක් ඇත්තරම ඔගලන් මිලදී ගන්න පුළුවන්. සා 80GB නේ. ඔගන්ට Windows වලට 2GB 20ක් විතර. සා ඊටු ටික software දාලා ඒව කරද්දී ඇති. සා පොඩි පොඩි game නේ ඔගලන් දාන්නේ ඔය IGI 1 එකට යන්නේ MB 500යි දුකද. full ඔක්කොම storage එක ඒ වගේම install කරලා ඉද්දී MB 500 යන්නේ ඊටත් අඩුයිද මන්ද?
වයිසිටි එකට යන්නෙත් එච්චර නැහැ MB300ක් විතර යන්නේ වයිසිටි ගේම් එකට ඒ වගේ සෑන් ඇන්ඩ්‍රියාස් වලටත් එච්චර නැහැ ඉතින් ඒ වගේ උගන්ට පාවිච්චි කරගන්න පුළුවන් CD ගේම් එකේ හොඳට ප්ලේ කරගන්න පුළුවන් ඕගලන්ට මේ හાર્ඩ් එකත් ඇති සහ තව ඕගලන්ට බජට් එක තියෙනවා නම් තව ටිකක් ලොකු හાર્ඩ් එකකට යන්න ඒක ප්‍රශ්නයක් නැහැ ඕගලන් කැමති විදිහට මේක අප්ඩේට් කරගන්න පුළුවන් මං කියන්නේ රුපියල් 5000ක් ඕගලන්ගේ අතේ තියෙනවා නම් මේ වගේ PC එකක් හදාගන්න පුළුවන් ඕගලන්ට සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න Word Excel PowerPoint සින්දු කහන් ෆිල්ම් එක බලන්න ගේම් එක සෙල්ලම් කරන්න පරණ ගේම් එක සෙල්ලම් කරන්න IGA1 ඒ වගේ ගේම් ඔබන්න මේ මේකේ ඒ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් සහ ඔබන්න ඉන්ටර්නෙට් යන්න පුළුවන් YouTube ද ඔක්කොම යන්න පුළුවන් MeTube ද ඒ වගේම Google Chrome ද හැමරම මඟුලෙම යන්න පුළුවන් ඒ වගේ මේ වගේ PC එකක් හදාගත්තොත් ඉන්ටර්නෙට් එකේ තියෙන හැම රෙද්දක් අස්සරම යන්න පුළුවන් ඔබන්න මේ PC එක හදාගත්තාම ඉතින් GB80ක් අපිට ඇති බොයිස් මේකේ 5400 RPM එක තියෙන්නේ මම මේ hard disk එකේ internet එකෙන් download කරගත්ත image එකක් ඔයගොල්ලන්ගේ shop එකේ ඇති ගෙවල් ගාවරි කොයි හරි shop වල ඔයගොල්ලන්ගේ වල අහල පාල shop වල මේවා තියෙනවා 80GB hard ඒක රුපියල් 500ක් වගේ තමයි 500 600 අතර මුදලක් වෙන්නේ ඔයගොල්ලන්ට ඒක මිලදී අරගන්න පුළුවන් ඒ ඔක්කොම දාලා තමයි මම රුපියල් 5000කට හදලා තියෙන්නේ PC එක ඒ වගේම අපේ पवर सप्लाई का विनी 200 वोट पवर सप्लाई का मंदोर करना अपे बिल लेगर इतने लोगों हर पवर सप्लाई का गीला तेरु मन है ये वगैरह में ग्राफिक कार्ड देखो त्योदन नहीं है मेरे घर ऑन बोर्ड ग्राफिक्स निंदा वो लोग मेटा करी तो कर करना होने 200 वोट पवर सप्लाई गोड़क में थी मेरे घर का हाई सीएक वगैरह उधर का लोगों ने मिला दी गाने बुलवां सेकंड हैंड मार्केट के ये वगैरह प्राइस सत्ता में यानी 200 वोट पवर सप्लाई वर्ल्ड ඉතින් ඒ වගේ පවර් සප්ලයි එකට වැඩි ලොකු ගාණක් දෙන්න යන්න එපා රුපියල් 600ක් 700ක් 600ක් දුන්නට කමක් නැහැ 700ක් 800ක් දෙන්න යන්න එපා ඔයගලන්ට පාඩුයි ඒ 600ක් වගේ තමයි මුදල යන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ hard drive එකත් 800ක් වගේ මුදල 600ක් වගේ මුදල තමයි යන්නේ 800කට වගේ යන්න එපා ඔයගලන්ගේ ගොඩක් පාඩුයි ඒක ඒ වැඩි 800කට යන එක ඔයගලන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා මම පල්ලෙහෙන් කමෙන්ට් කරලා මගෙන් අහන්න මම පිළිතුරු දෙනවා ඔයගලන්ට මම දන්න දෙයක් නක් ඉතින් මේ විදිහට තමයි අපේ ප්‍රොසෙසර් එක මදර්බෝඩ් එකත් RAM එකත් වෙන්නේ ඒ වගේම hard drive power supply ওই කොටස් ටික තමයි අපේ රුපියල් 5000 බිල් එකට වෙන්නේ මේක ගොඩක් දෙනට හදා ගන්න පුළුවන් බිල් එකක් එකතු කරලා වුණත් පොඩි කෙනෙක් වුණත් මේක එකතු කරලා හදා ගන්න පුළුවන් බිල් එකක් ඉතින් කාටරි ප්‍රශ්නයක් තියෙනවා නම් යාළුවනේ ඔයගලන්ට ප්‍රශ්නයක් આવොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න මොකද්ද තියෙන ප්‍රශ්න කියලා ඒ වගේම ඔයගොල්ලෝ මේකට ග්‍රැෆික් කාඩ් එකක් ගහගන්න ඕනේ කියමුකෝ ඔයගලන්ගේ අතේ දැන් රුපියල් 6000ක් විතර තියෙනවා ඔයගලන්ට ග්‍රැෆික් කාඩ් එකක් ගහගන්න පුළුවන් හරිද මම පෙන්නන්න බජට් ග්‍රැෆික් කාඩ් එක ඔයගලන්ට සාමාන්‍යයෙන් අදින ග්‍රැෆික් කාඩ් එකක් මේක ඉතින් නියෝ වියු ෂොප් එකෙන් මම ගන්නම් මේ ග්‍රැෆික් කාඩ් එක තෝරලා 512 වගේ ග්‍රැෆික් කාඩ් එකක් ඔයගන්ට ඇති. ඔයගලගේ වැඩේ කරගන්න රුපියල් 6000ක් වගේ තියනවා නම් ඔයගලන්ට මෙන්න මේ වගේ ග්‍රැෆික් කාඩ් එකකට යන්න පුළුවන්. 512 MB AMD කාඩ් එකක් මේක ATI කියලා දින්නේ. ATI කියන්නේ දැන් නම වෙනස් කරලා ඉඳලා Radeon කියලා එන්නේ. නැත්තම් ඉස්සර තිබ්බේ බොයිස් ATI කියලා තිබ්බේ. ඉතින් මේක රුපියල් 1700යි වෙන්නේ. බජට් එකට යන්න පුළුවන් හොඳම ග්‍රැෆික් කාඩ් එක මේක. ඉතින් 512 කියන්නේ MB 512ක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගන්න බොයිස් හොඳටම ප්‍රමාණවත් VGA එකක් මේක. ඒ වගේම පොඩි ගේම්ස් එල්ලම් කරන්න හොඳටම ඇති. සාමාන්‍යයෙන් ඒ වගේ VGA එකක් ගහගත්තොත් ඔයගන්ට Assassin's Creed 1 2 ඒ වගේ ගේම්ස් උත් සෙල්ලම් කරන්න පුළුවන් ඔයගලගේ මේ PC බිල් එකේ. ඉතින් ඔහොම තමයි අපේ නම් PC බිල් එකේ නිමාව වෙන්නේ. හැමෝටම බුදු සරණයි channel එක අනිවාර්යෙන් subscribe කරන්න bell icon එකත් ඔබලා තියාගන්න මේ වගේ PC bit වාගාවට ගෙන්න ගන්න පුළුවන් ඉතින් එන හැමෝටම බුදු සරණයි හොඳින් ඉන්න ප්‍රශ්න තියෙනවා නම් comment කරලා අහන්න ඉතින් මේ දවස්වල වැඩි එළියට බහලට යන්න එපා හැමෝම හොඳින් ඉන්න ඔබට සුබ දවසක්